ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. We lead the web news. මියන්මාරයේ සයිබර් කඳවුරක සිර වී සිටින්නේ යයි කියන ශ්‍රී ලාංකිකයන් 49 දෙනා සහ රුසියානු යුක්රේන යුද කලාපයේ සිරව සිටින ශ්‍රී ලාංකික රණවීරවන් මුදවා ගැනීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනෙකු රාජතාන්ත්‍රික මට්ටමින් අද අලුයම කටුනායක ගුවන්තොට පොලින් තායිලන්තයේ බලාපිටත්ව ගොස් සිටි බව වාර්තා වේ. එම දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්තයාපා බණ්ඩාර, ජේ.සී. අලවතුගොඩ සහ සුජිත් සංජය පෙරේරා යන සිටින අතර මියන්මාරයේ සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තුන්වන පාර්ශවයන් සමග දින 10ක සාකච්ඡා සඳහා සූදානම් බවයි වාර්තා වන්නේ. මෙරට බෞද්ධ නායකයන් සහ විපක්ෂ නායකවරයා විසින් නිකුත් කරන ලද ලිපි වාර දීමට මෙන්ම ඔවුන් තායිලන්තයේ සහ මියන්මාරයේ සංඝ නායකයන් සහ රුසියානු රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වීමට නියමිත බවද වාර්තා වේ. චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ප්‍රංශය යන ගෝලීය බලවතුන් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය සඳහා ආයෝජනය කිරීමට තරඟවදින බවට වාර්තා වේ. එම තරඟවැදීම සිදුවන්නේ දැනටමත් කැනේඩියානු සහ ඕස්ට්‍රේලියානු සමාගම් විසින් එම කර්මාන්තයේ ආයෝජනය කරමින් තිබෙන පසුබිමක වීම විශේෂත්වයක්. විද්වතුන්ට අනුව ශ්‍රී ලංකාවේ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ග්‍රැෆයිට් විලිපිරි නිධි පවතින අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රන්දීප් ප්‍රේමසිරි විදෙස් ආයෝජකයන් අතර මේ පිළිබඳ උනන්දුව ප්‍රකාශ කළ පාර්ශවයන් අතර චීන හා ඉන්දියානු සමාගම් සිටින බව තහවුරු කරයි. මේ අතර මෑත දින විද්‍යුත් වාහන බැටරි සහ නිහිසිකාරක ආදී නවීන කර්මාන්ත ඉලක්ක කරමින් කැණීම් සිදු කිරීම පිළිබඳව ඉන්දියානු නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති බවට වාර්තා වේ. මෙම අවසරයේ මැයි මාසයේ සංචාරක පැමිණීම් ලක්ෂය ඉක්වන බවක් නිරීක්ෂණය කළ හැකියෝද අපේක්ෂිත 131,112කින් පැමිණ තිබෙන්නේ 120,934ක් බව වාර්තා වේ. මේ පළවර දින සිට 21 දින දක්වා සංචාරක පැමිණීම් 79,431ක් වාර්තා වී ඇති අතර එය ඉකුත් වර්ෂයේම කාල සීමාව තුළ පැමිණි 83,309ට වඩා අඩුව ගැක් බව පෙන්නුම් කරයි. මේ අනුව දෛනික සංචාරක පැමිණීම් සංඛ්‍යාව සාමාන්‍ය අගයක් වශයෙන් 3,782ක් වන අතර එය මෙම වසරේ පෙර මාසවල වාර්තා වූ 5,000ක දෛනික සංචාරක පැමිණීම් වලට වඩා අඩුව ගැක් බවද වාර්තා වේ. මෙම අඩුවීමට වසරේ සංචාරකයන් පැමිණීම අවමන කාල සීමාවක මේ මාසයේ පැවතීම මෙන්ම මෑත දින මතු වූ වීසා පිළිබඳ ගැටලුව හේතු වී ඇති බව සඳහන්. මේ මාසය තුළ සංචාරක පැමිණීම් අතින් ඉහළම සංචාරකයන් ප්‍රමාණය පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන් වන අතර දෙවනට දැනට පත්ව තිබෙන්නේ මාලදිවයින බවද වාර්තා වේ. ඉහළම සංචාරක පැමිණීම් ලැයිස්තුවෙන් රුසියාව 7 ස්ථානයට පහත ඇති අතර ජර්මනිය, එක්සත් රාජධානිය සහ චීනය පළමු 5 දින අතර පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුළ ISIS රස සංවිධානය සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන් ජීවත් වන්නේ දැ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බව පොලිස්පති දේශබඳු තෙන්නකෝන් පවසයි. මේ පිළිබඳ සොයා බැලීම වහා ක්‍රියාත්මකට පරිදියත් කරන බවද හෙදම ප්‍රකාශ කරයි. උක්ත කමිටුව රස විමර්ශන කොට්ටාශය බුද්ධි ඒකක නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය සමග කටයුතු කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණ යටතේ සිදුවන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. LNW Daily News at 8 විශේෂාංගයේ ඔස්සේ අද දින පුවත් සාරාංශය නැරඹීම සඳහා රාත්‍රී 8ට අපගේ YouTube නාලිකාව වෙත පැමිණෙන්න.